පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බුද්ධ වර්ෂ 236 දී අදවැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක මිස්සක පව්වේ සිට දේවානම් පියතිස්ස මහ රජු ඇමතුම මිහිඳු හිමියන්ගේ මధుර ස්වරයත් සමග ලක්දිව බුදු සසුන ආරම්භ විය. එදා සිට බුදු බෞද්ධ සැදැහැවතුන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සමරන්නේ බුදු මඟ දෙසූ අනුබුදු සැදැහැ මිහිඳු හිමියන් සිහිපත් කරමින් පොසොන් පොහෝ දිනයේ සිදු වූ අසිරිමත් සිදුවීමක් වන්නේ බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවන ඝන බුදු රැසීදීම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව ධර්මාශෝක රජ සමයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව තුන්වන ධර්ම සංගායනාව පැවැතිය. රටවල් 9ක බුදුදහම ව්‍යාප්ත කර ඇත්තේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත් වූ එම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසය. අශෝක අධිරාජ්‍ය සිය පුතණුවන් වූ මිහිඳු මාහිමියන් ප්‍රමුඛ දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සියලු කටයුතු සැලැස්සුවේ ඇසින් නොබිතු මිතුරෙකු වූ දේවානම් පියතිස්ස රජුට අනුග්‍රහයක් වශයෙන් බුද්ධ වර්ෂ 236 දී ධර්ම දූතයින් පිරිවරාගත් මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ මිස්සක පර්වතය මස්තයට වැඩම කළේය. මුවදඩේමේ යමින් සිටි දේවානම් පියතිස්ස රජු හා මිහිඳු හිමියන් අතර එදා ඇති වූ සංවාද ලොව බුද්ධි පරීක්ෂණයක් ලොව සුවිශේෂී බුද්ධි පරීක්ෂණයක් ලෙස ප්‍රකට වේ. දේවානම් පියතිස්ස රජු මිහිඳු හිමියන් දෙසූ චුල්ලහත්ථ පදෝපම සූත්‍රයෙන් ධර්මාබෝධය ලබා රටවැසියන් යාමකට ගැනීමට පියවර ගත්තේ. එතැන් පටන් ශ්‍රී ලංකාවට නිර්මල බුදුදහම සමග මුසු අසිරිමත් සංස්කෘතියක් කලා උරුමයක් වාරි රටාවක් කෘෂිකාර්මික ප්‍රබෝධයක් මෙන්ම ධාර්මික ශිෂ්ටාචාරයක්ද දායාද වුණි. අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිසස්සි බුද්ධ ශාසනයට ඇතුළු වී මෙරට භික්ෂු ශාසනය ආරම්භ කිරීමට කලා ශිල්ප ශ්‍රේණි 18ක පිරිසක් සමග සිරිමාබෝ ශාඛාව රැගෙන ඒ සංගමිත්තා තෙර නියමෙරටට පැමිණීමත් සිදු වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. පොසොන් පොහෝ දිනයේ මිහින්තලේ මෙන්ම අශෝක යුගයට සම්බන්ධ ස්ථානයක් වන ඉන්දියාවේ සාංචි චේතියගිරි විජය විහාරය වැදගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ සහ සංගමිත්තා තෙරණිය සාංචි චේතියගිරි විහාරස්ථානයේ පසුකාලීන වැඩ විසූ බවත් මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවේ මිහින්තලයට වැඩම කළේ එම ස්ථානයේ සිට බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.